අමතුමා මේ ඔබතුමාගේ ප්‍රකාශයක් මම මේ මුලින්ම සඳහන් කරන්න මොකද මේ ඔබතුමා දිගින් දිගට මේ කොවිඩ් සම්බන්ධයෙන් කතා කරනවා ඒත් එක්ක මේ ගැටලු සේරම පන නගින්න කියන එක සඳහන් කරන හින්දා මේ 2021 ජූලි මාසයේ 20 මම කිව්වටම පිළිගන්න එපා ඔබතුමාගේ වචන විශ්වාස කරන්න එපාද නෑ නෑ මම කිව්වටම පිළිගන්න එපා කියලා මං කිව්වේ හරි ඔබතුමා කියන නිසා කියලා කිව්වහන්ද ඔබතුමා කියලා තියෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම මේ කාරණේ ඉදිරිපත් කරන්න යන්නේ 2021 ජූලි මාසයේ 21 වෙනිදා දෙවැනි පුවත්පතේ සඳහන් වෙන්නේ ඉදිරියේදී රජයත් ගෑස් ගෙන්නනවා ලීටර් 18 ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල 1150යි ගෑස් මිල වැඩි කරන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ ඒ වෙනකොටත් අනේ මම නම් එහෙම කියලා නැහැ ඔබතුමා ඔබතුමාගේ ඡායාරූපයේ සහිතව දිවයින පුවත්පත 2021 ජූලි මාසේ 21 වෙනි බදාදා දවසේදී ඉදිරිපත් කරලා තියෙන ඔබතුමාගේ ප්‍රකාශයක් දැන් මේ හරියට අපි පරිස්සම් වෙන්න ඕනේ ඔබ දැන් මම පේපර් කටින් එකක් ගේනවනම් මම මේ පත්‍රේ කෑල්ල අරන් එනවා සමාජ මාධ්‍යවල තියෙනවා මගේ පින්තූරය දාලා මේ එඩිට් කරපු එකක් නෙමේ අමතුමා මේ පුවත්පතේ වාර්තා ගන්න තියෙන එකකින් ගන්නාලා ඡායාරූපයක් ගෙන්නනවා කියලා නෑ අලුත් සමාගමක් පටන් ගන්නවා කියලා මම දන්නවනේ උදේ ගම්මන් පිළ අමතුමා නම් කියලා තියෙනවා අලුතෙන් ගෑස් සමාගමක් පටන් ගන්නවා ඒ සමාගමෙන් ගෑස් විකුණන්න අනිවාර්ය අදහස් කරනවා කියලා එතුමා කැබිනට් මණ්ඩලයට කියලා ඔබතුමා කොයි වෙලාවකවත් ඉදිරිපත් කළා නැද්ද ගෑස් මිල වැඩි කරන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ නෑ නෑ ඔබතුමා එහෙම ප්‍රකාශයක් කවදාවත් කරලා නැහැ ඒ කියන්නේ සාවද්‍ය ප්‍රකාශයක් නම් ඕන ඉදිරිපත් කළා තියෙනවා ඔව් මම මොකද පත්‍රවල තියෙන ඒවා මේ 100%ක් නිවැරදි එහෙම නෙමෙයි මොකද මේ ජාතික පුවත්පතක් කරනවා ඔව් ජාතික පුවත්පත මේ මම සතු මේ මුල් පිටුවේ දාලා තියෙන්නේ ජාතික පුවත්පත වල සුදු ලුණු හොරකමට සම්බන්ධ වීම නිසා මොකද්ද අර අපේ හිටපු අධ්‍යක්ෂකවරේ කිල්ලාස් වෙනවා කියලා පළවෙනි පිටුවේ මේ ඔක්කොම පත්‍රවල මුල් පිටුවේ නේදලා තියෙන්නේ ඉතින් ඒක නිසා එහෙම මාධ්‍යවල කියපු නැති දේ කිව්වාසේ සලකලා කියන්න බෑ මොකද මං එහෙම කියන්නේ නැත්තේ මම මේ මිල පිළිබඳ මම ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයෙක් නිසා මගේ ජීවිතේ කිසිවක් දවසක මම පාවිච්චි කරන්නේ නැති වචනයක් තමයි බඩු මිල අඩු කරලා දෙනවා කියලා. එහෙම කවදක්වත් මම කියලා නැහැ. මොකද මම කියන්නේ මම සරලව ජනතාවට තේරෙන භාෂාවෙන් කියලා තියෙනවා සක්‍රයාගේ පුතා වයිමාවත් බඩු මිල කියන එක අඩු කරන්න බෑ කියලා. ඒක තමයි පරමාර්ථික විද්‍යාත්මක සත්‍ය. රජයකට පුළුවන් වෙන්නේ බඩු මිල වැඩි වීමේ වේගය උද්දමනේ ඉන්ෆ්ලේෂන් එක පාලනය කරන්න විතරයි.